Hi everyone, කොහමද ඔයගලන්ට? ඉතින් ඔන්න තවත් වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා හිතුවා. මගේ වීඩියෝස් වෙනදා ගේනවා වගේ ඉස්සර මං ගෙනාවේ Sunday and Wednesday වුණාට මං ගොඩක් වෙලාවට මේ දවස්වල පොඩි ඩිලේ එකක් එනවා. වීඩියෝස් ගන්න ඇත්තටම මූඩ් එකකුත් නැහැ මේ ලංකාවේ ගෙදරින් කෝල්ස් ආවම එහි තියෙන සිටුේෂන් කියනකොට. ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් මං හිතන්නේ ඒක මට ඉතර නෙමෙයි ලංකාව දාලාගෙන මේ වගේ රටවල ඉන්න හැමෝටම තියෙන දෙයක්. ඒ වගේ දේවල් දැනගන්නකොට ටීවී එකේ බලනකොට මේ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ නිසා මගේත් වීඩියෝස් හරියට අප්ලෝඩ් වෙන්නේ ඩිලේ වෙලා තමයි අප්ලෝඩ් වෙන්නේ. ඒකට සෝරි. ඉතින් අද වීඩියෝ එකෙන් මම හිතුවා පෙන්නන්න අපේ ගෙදර කොහොමද වේස්ට් මැනේජ්මන්ට් වෙන්නේ කියලා. ඉතින් ලංකාවට වඩා ටිකක් වෙනස් මං හිතන්නේ මෙහෙ වෙන විදිහ. වෙන රටවල කොහොමද කියලා මම දන්නේ නැහැ. අනිත් එක මෙහෙ UK කවුන්සිල් වයිසුත් මේක වෙනස් වෙනවා. එතකොට ඉන්න තැන අනුවත් වෙනස් වෙනවා. ගේකද ෆ්ලැට් එකද ඉන්නේ කියලා ඒ අනුවත් වෙනස් වෙනවා. එතකොට මේවට කවුන්සිල් ෆී එකක් ගන්නවා. ඒවා වුණත් මං හිතන්නේ කවුන්සිල් වයිස් ටික ටික වෙනස් වෙනවා. ඉතින් මට මේක අපි කොච්චරක් ගෙවනවද කියලා නම් මම හරියටම දන්නේ නැහැ. ඉතින් ඒ වුණාට තමන් මෙහි පදිංචියට ආවහම තමන් ඉන්න කවුන්සිල් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒව දැනගන්න පුළුවන්. නැත්තම් කෝල් කරලා හරි උගලන්ට ඒ ඉන්ෆර්මේෂන් දැනගන්න පුළුවන්. මං ඉතින් නිකන් පෙන්නන්නම් අපි කොහොමද වේස් මැනේජ්මන්ට් අපේ ගෙදර කරන්නේ කියලා. ඔන්න මෙතන තියෙන බින් එකක් අපේ මේ ලෙටර්ස් වගේයක් ඇවිත් තියෙනවා. උඟුලෝ දැකලා ඇතිනි වීඩියෝස් වලින් මේ වගේ තමයි ලෙටර්ස් එන්නේ. එතනින් තමයි ලෙටර්ස් දාන්නේ මේ දොරේ තියෙන වෙන මේ හෝල් එකෙන්. මේ තමයි හැම ගෙදරකම තියෙන්නේ මෙහි. ඉතින් මෙතන තමයි අපේ රීසයිකල් බින් එක තියෙන ගේ ඇතුලේ තියෙන එක. මේ තියෙන්නේ මේකේ තියෙන ඔක්කොම ප්ලාස්ටික් බොක්සස්, එතකොට ග්ලාස් බොටල්ස්, එතකොට මේ වගේ ෆුඩ් හරි මිල්ක් හරි මොනවා හරි ලිකුවිඩ් තියෙන කාටන්ස් ඒ ඔක්කොම රීසයිකල් කරන ඒවා මේකට යන්නේ. එතකොට මේක තමයි මේක ඔක්කොම මේකේ තමයි ඔක්කොම ඒ ටික දාන්නේ. අනිත් එක තමයි මේ වගේ රීසයිකල් බින් එකේ අපි දැන් මේ බඩු දානකොට ඒ කියන්නේ කාටන්ස් හරි ග්ලාස් බොටල්ස් වෝටර් බොටල්ස් ඒ ඕන එකක් දානකොට ලික්විඩ් එතකොට කෑන්ස් දානවා නම් ඒකේ මොනවා හරි බේක් බින්ස් හරි මොනවා හරි තියෙනවා නම් ඒ ඔක්කොම හරියට එම්ටි කරලා ඒවා රින්ස් කරන්න ඕන. රින්ස් කරලා තමයි දාන්න ඕන. නැත්තම් නිකන් ඔහි කැමති ඉද්දි ඒ වගේ දාන්න බෑ. ඒ වගේ ඒවා හොඳට ක්ලීන් කරලා තමයි මේ රීසයිකල් බින් එකට මේ දාන්න ඕනි දානකොට. දැන් අපි බලමු ගිහිල්ලා අනිත් බින්ස් වල මොනවද තියෙන්නේ කියලා. අනිත් බින්ස් දෙකම තියෙන්නේ කිචන් එකේ. මේ මෙතන තියෙන ඔගන් පේන ඇති මේ ඇලුමිනියම් වගේ බින් එක, පෙඩල් බින් එක. මේකේ දාන්නේ ඔක්කොම ජෙනරල් වේස්ට්. ඒ කියන්නේ මේ වගේ රැපර්ස්, ෆුඩ් රැපර්ස්, එතකොට පොලිතීන් බෑග්ස් ඒ වගේ. එතකොට කිචන් ටවර්ස්. කිචන් ටවර්ස් කියන්නේ මේ පේපර් වලින් හදපු එක. ටොයිලට් මේ ටිෂු රෝල්ස් තියෙනන්නේ ඒ වගේ. ඒ වගේ කිචන් ටවර්ස්, ටොයිලට් රෝල්ස් වල ඒවා. එතකොට ඒ වගේ දේවල් තමයි මේකට දාන්නේ. මේ කියන්නේ රීසයිකල් කරන්න බැරි දේවල් තමයි ඔක්කොම මේකට දාන්න පුළුවන්. මෙතන තියෙනවා තව ග්‍රීන් කලර් පොඩි බින් එකක්. මේකට තමයි ෆුඩ් වේස්ට් යන්නේ. මේකට හැම ෆුඩ් වේස්ට් එකක්ම යනවා. මේ ගන්න දන්නවනේ ෆුඩ් වේස්ට් කියවම ඉතින් මේ වගේ එග් ෂෙල්ස්, එතකොට ඉතුරු වෙන කෑම, එතකොට පීල් කරන ස්කින් එක, මේ ෆ්‍රුට්ස් හරි වෙජිටබල්ස් හරි ඒ වගේ හැම දෙයක්ම යන්නේ මේ ග්‍රීන් කලර් ෆුඩ් වේස්ට් පොඩි බින් එකට තමයි අපි දාන්නේ. මම දැන් ඔයගලන්ට එළියට ගිහින් පෙන්නන්නම් කොහොමද එළියේ තියෙන බින්ස් කොහොමද තියෙන්නේ, මොන කලර්ස් තියෙන්නේ, මොන මොන වගේවද ඒක එක බින් එකට දාන්නේ කියලා මම පෙන්නන්නම්. මේ තියෙන්නේ අපේ එළියේ තියෙන බින්ස් තුන. ගන්න පේනවා ඇති බින්ස් තුනක් තියෙනවා මෙතන. මේ තියෙන්නේ මේ බ්ලූ ලිඩ් එකත් එක තියෙන බස් බින් එක තමයි රීසයිකල් බින් එක. මේක දැන් කලෙක්ට් කරලා මේකෙ මුකුත් නැහැ. මේක මම ඉතින් මන්ඩේ කලෙක්ට් කරේ. දැන් ටියුස්ඩේ ටියුස්ඩේ කලෙක්ට් කරේ. ඉතින් ඒක තමයි මුකුත් නැහැ. මේකට දාන්නේ රීසයිකල් කරන ඒවා විතරයි. වෙන මුකුත් නැහැ. මෙතන තියෙනවා ග්‍රේ කලර් බින් එක. මේකට දාන්නේ ජෙනරල් වේස්ට්. මේ වගේ මම කලින් පෙන්නේ ටිෂු රෝල්ස්, එතකොට ටිෂු පාචකන් ටිෂුස්, මේ වගේ පොලිතින් බෑග්ස්, මේ වගේ ෆොයිල් බැලුන්ස්, ඒ වගේ රීසයිකල් කරන්න බැරි දේවල් තමයි මේ ජෙනරල් වේස්ට් බින් එකට දාන්නේ. ඉතින් මේ බින් කලර්ස් කවුන්සිල් වයිසස් වෙනස් වෙන්න පුළුවන්. කවුන්සිලුත් ඒවා වෙනස් වෙනවා. සමහරක් ගෙවල් වල හිටියත් කවුන්සිල් වල අනුව සමහර අයට බෑග්ස් හම්බෙන්නේ, මේ වගේ බින්ස් හම්බෙන්නේ. ඉතින් අපේ කවුන්සිල් එකෙන් අපිට දෙන්නේ බින්ස්. මේක තමයි ෆුඩ් වේස්ට් දාන ග්‍රීන් කලර් බින් එක. ඉතින් මෙහෙම දානවා වෙලාවකට කැන්ටිනා ෆොක්සස් ද වෙලාවකට ඇවිල්ලා මේ කුණු ඔක්කොම අදිනවා හරියට. ඒ නිසා මේව වහන්න ඕනි දැම්මහම. මෙතන තියෙනවා ග්‍රීන් බින් එක. මේකට දාන්නේ ඔක්කොම ගාඩන් වේස්ට්. එතකොට බ්‍රාන්චස් තියෙනවා නම් ඒවා ලීව්ස්,
පස් එතකොට මොන හරි ගාඩන් එකේ සුද්ධ කරලා එන ඒවායි ඔක්කොම දාන්නේ මේ ග්‍රීන් බින් මේක තමයි ගාඩන් බින් එක ඉතින් මේ බින්ස් තමයි මේ කවුන්සිල් එකේ තියෙන්නේ බින් එකට හරියන බින් එකට යන කුණු විතරයි දාන්න පුළුවන් example එකක් විදියට recycle bin එකට පොලිතින් ඒ වගේ මේ general waste bin එකට යන්නේ ඔය mix කරලා වගේ දාලා තිබ්බොත් ඒ ගෙනියන්න කුණු ගෙනියන්න එනවනේ ආය එංගල් එක බලලා ඒක එහෙම තිබ්බනම් එංගල් එක ගෙනියන්නේ නැහැ. ඒ නිසා අපිට ඒක complain කරන්නත් බෑ. මොකද ඒක අපේ වැරද්ද. අනිත් එක අපේ council website එකේ එහෙම දාලාම තියෙනවා. උංගල්ලා ඒ විදියට කරේ නැත්නම් හරිය විදියට මේවා ගෙනියන්නේ නැහැ කියලා. ඉතින් මෙතන තියෙන්නේ දැන් general waste එතකොට garden waste food waste ඒ වගේ වන් රීසයිකල් කරනවා මේ රීසයිකල් මේ මැනේජ් වෙන විදිහනේ එතකොට දැන් අපි හිතමු අපිට තියෙනවා ෆ්‍රිජ් එකක් හරි ඒ වගේ ලොකු ඉලෙක්ට්‍රික් ආයිටම්ස් දෙක තුන හතරක් පහක් වගේ අපිට දැන් අයින් කරන්න ඕනේ ගෙදරින් එතකොට අපි කරන්න ඕනේ මෙතන අපි ඒ කවුන්සිල් එකේ තියෙනවා නම්බර්ස් එතකොට නම්බර් එකක් තියෙනවා ඒ නම්බර් එකට කෝල් කරලා අපිට ස්පෙෂල් කලෙක්ෂන් එකක් arrange කරගන්න ඕනේ හැබැයි ඒකට ඒගොල්ලෝ charge කරනවා එතකොට අපිට කියන්නේ ඉලෙක්ට්‍රික් ආයිටම්ස් පොඩි පොඩි වගේ වෙනම් තියෙන්නේ ඒ කියන්නේ රීසයිකල් කරන්න තියෙනවා නම් ඔය ටෝස්ට් එකක් එතකොට කෙටල් එකක් වගේ දේවල් තියෙනවා නම් අපිට ළඟ තියෙන රීසයිකල් කරන සෙන්ටෙකට ගිහිල්ලත් ඒක බාර දෙන්න පුළුවන්. කාඩ්බෝඩ් වගේ තියෙනවා නම් ලොකු කාඩ්බෝඩ් කාටන්ස් වගේව තියෙනවා නම් ඒවත් මේකට දාන්න බෑනේ ඒක පොඩින්නේ. ඒ නිසා ඒ වගේවත් ඒ වගේ රීසයිකල් කරන තැන් වලට සෙන්ටර්ස් වලට ගිහිල්ලා තමයි දාන්න ඕනේ. ඒ වගේම තමයි රීසයිකල් සෙන්ටර්ස් වලට වෝක් ඉන් කරන්න බෑ. ඔංගොල්ලෝ ඒ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඒක ප්‍රී බුක් කරන්න ඕනේ, ටයිම් ස්ලොට් එකක් ගන්න ඕනේ. ඒ වගේම සර්ච් කරන්න මොනවද එතන රීසයිකල් කරන්න පුළුවන්, ඒ වගේම මොනේ වටද චාර්ජ් කරන්නේ, මොනේ වටද චාර්ජ් කරන්නේ නැත්තේ. එතකොට උංගලන්ගේ ID එක ගෙනියන්න ඕනේ, proof of address තියෙන්න ඕනේ. මොකද ඒරියා එකේ ID විතරයි ඒ සෙන්ටර්ස් වලට යන්න පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි සමහර එය ඉන්නවා ගෙවල ලෙඩ්ඩු පේෂන්ස්ලා ගෙදර ඉන්න අය වයසකයි එංගලොන්ට එංගලොන් ඉන්න නිසා එහි තියෙනවා මෙඩිකල් වේස්ට් එතකොට සමහර අය ඉන්සියුලින් වගේ ඉන්ජෙක්ෂන්ස් ගන්නවා නම් එතකොට වෙන වෙන ට්‍රීට්මෙන්ට්ස් වලට ඉන්ජෙක්ෂන්ස් ගන්නවා නම් ඒ වගේ දේවලුත් පාවිච්චි කරගන්නාම නිකම් බින් කරන්න බෑ ඒවටත් තියෙනවා ප්‍රොසීඩිය එක ඒකට තියෙනවා එංගලොන් බින් බින්ස් තියෙනවා මේ ෂාප් බින්ස් කියලා තියෙනවා ඒ කියන්නේ ඉන්ජෙක්ෂන්ස් වගේ සිරින්ජස් වගේවා දාන්න පුළුවන් ඒවා දාලා ඒ වෙබ්සයිට් එකට ගිහලා තමයි කවුන්සිල් එකේ වෙබ්සයිට් එකට ගිහලා බලන්න ඕනේ කොහොමද ඒවා ඩිස්පෝස් කරන්නේ කියලා ඒ විදිහට බලලා තමයි ඩිස්පෝස් කරන්නේ මේ වගේ ඒවාට කෙලින්ම දාන්නේ නැහැ ඉතින් ඒකත් ඒ විදිහට වෙන්න ඕනේ මෙහෙ ඉතින් ඒ වගේ තමයි වෙන්නේ ඉතින් මං හිතනවා මෙහෙට අලුතෙන් ඇවිත් ඉන්න ඒ වගේම දන්නේ නැති අයට මේක පොඩි හෙල්ප් එකක් වෙයි කියලා ඉතින් හැබැයි ඒක උංගලින් ඉන්න කවුන්සිල් දෙක අනුව වෙනස් වෙනවා ඒ නිසා හැමතිස්සෙම උංගලන්ගේ කවුන්සිල් වෙබ්සයිට් එකට ගිහිල්ලා සර්ච් කරන්න කොහොමද කරන්නේ කියලා. කලෙක්ට් කරන දවස් අපිට මේකෙන් බලා ගන්න පුළුවන් බින්ස් කලෙක්ට් කරන දවස් මේ රීසයිකලින් එවරි වීක් එතකොට ෆුඩ් වේස්ට් එවරි වීක් එතකොට ජෙනරල් වේස්ට් එවරි 2 වීක්ස් එතකොට අපේ ගාඩන් වේස්ට් එංගල සමයකදී තමයි ගොඩක් යාට කලෙක්ට් වෙන්නේ මොකද ඔටම් වින්ටර් ස්ප්‍රින් වගේ දවස් වලට මිනිස්සු ගොඩක් ගාඩන් එකේ වැඩ කරනවා අඩුයි සීතල හැම නිසා ඒ නිසා සම ලං වෙනකොට කියන්නේ ස්ප්‍රින් පටන් ගත්තාම වගේ එනවා සාමාන්‍ය ගාඩන් වේස්ට් කලෙක්ට් කරන්න. ඉතින් ඒ දවස් අපි මම හිතන්නේ දන්නවා එන විදිහට ඒගොල්ලෝ ඒක සර්ච් කරන්න පුළුවන් වෙබ්සයිට් එකට උනත් ගිහිල්ලා කවද්ද දෙන්නේ කියලා. ඉතින් මේ වගේ බලලා අපිට බින්ස් කලෙක්ට් කරන්න දවසට මේව රෙඩි කරන්න පුළුවන්. ඉතින් මේක අපේ කියලා තිනවා 7 වෙනකොට ඒක එළිය තියන. ඉතින් අපි නම් නෝමලි පහවදා එනවනම් අපි කරන්නේ ඊට කලින් දවසේ හවස ඒ බින් එක පොඩ්ඩක් පේමෙන්ට් එකේ නෙමෙයි පේමෙන්ට් එකට ලං වෙන්න වගේ චුට්ටක් තියෙනවා. මොකද පේමෙන්ට් එකේ මිනිස්සු ඇවිදිනවා නිකන් ඩිස්ටර්බ් වෙන විදිහට තියන්න බෑ. ඒ නිසා තමන්ගේ ඩ්‍රයිව් එකේ අයිනට කරලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ බින්ස් ටික ගෙනියනවා. ඉතින් අපි දැන් අලුත් අපේ ගෙදරට ගියාට පස්සේ අපි යන්නේ ඇත්තටම ෆ්ලැට් එකකට. අපි දැන් ඉන්නේ රොෂ්කි මහා ගෙදර. ඉතින් මේක ගියක් ෆ්ලැට් එකක් නෙමෙයි. ඉතින් අපි යන්නේ ගේකට ගේකේ ඉඳලා ෆ්ලැට් එකට. ඉතින් ඒකෙදි වේස්ට් මැනේජ්මන්ට් වෙන විදිය මම හිතනවා ගොඩාක් වෙනස් කියලා. ඉතින් අපිට ඒකත් අලුත් එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඉතින් එතකොට ඔක්කොම මම උගන්ට එක්ස්ප්ලේන් කරන්නම් කොහොමද වෙන්නේ, කොච්චරක් අපි පේ කරනවද ඇනුවලි, ඒ ඔක්කොම උගලන්ට මම ඉස්සරහට එන වීඩියෝස් වලින් කියන්නම්. අපි තාම මූනේ නැහැ. ඉතින් ඉක්මනට යන්න බලාගෙන ඉන්නවා. ඉතින් කී ගමන් ඒ ඔක්කොම එහෙ වෙන ගොඩක් දේවල් උංගලන්ට අප්ඩේට් කරන්න මම බලන් ඉන්නවා අපි දෙන්නගේ අලුත් ජර්නි එකේ වීඩියෝස්.
ඒවගේම තමයි අපේ කවන්සිල් වෙබ්සයිට් එකේ දාතින මන් දන්නේ අනික් කවන්සිල්වල මේ ගැන කියලා තියෙනවද කියලා. ජපනීස් නොට් වීඩ් කියන වීඩ් එක, වීඩ් කියන්නේ තණකොළ ජාතියක්, ඇග්‍රෙසිව්. මේ ජපනීස් නොට් වීඩ් කියන වීඩ් එක ඔගලන් ගාඩන් එකේ තියෙනවා. ඒව ගලවලා ග්‍රීන් බින් එකට දාලා අයින් කරන්න බෑ, මොකද ඒක එච්චරටම ඇග්‍රෙසිව් වීඩ් එකක්. ඉතින් ඒවට හරියට ප්‍රොෆෙෂනලි දන්න කෙනෙක්ව ගෙනලා ට්‍රීට් කරලා තමයි ඒව අයින් කරන්න ඕනේ ඒ ප්‍රොසීඩිය එකට. ඉතින් මේක ගොඩක් කලාට ගෙවල් වල එෆෙක්ට් වෙනවා, වෝල්ස් වලට එහෙම. ඉතින් ඒ නිසා මේ වගේ ජපනීස් නොට් වීඩ් උඟලන්ගේ ගෙවල් වලත් තියෙනවා නම් ඒක ටිකක් ලොකු ප්‍රශ්නයක් වෙන්න තියෙනවා. ඉතින් සමහරක් අය කියලා තියෙනවා ඒක ප්‍රොපර්ටි එක විකුණ ගන්න ගියත් ප්‍රශ්නයක් වෙනවා කියලා. මොකද ඒක දන්නයි දන්නවා මේක එෆෙක්ට් වෙනවා කියලා ප්‍රොපර්ටි එකේ වෝල්ස් වලට එහෙම. ඉතින් ඒ නිසා ඒවා හරිය විදිහට ට්‍රීට් කරලා අයින් කරනවා නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒක දන්නේ නැති අයට තමයි මේක මම කිව්වේ. මෙහි අයත් සමහර අය දන්නේ නැතුව ඇති. ඉතින් මමත් මේක දැන් මේ වීඩියෝ එක කරන්න කලින් මම පොඩ්ඩක් රිසර්ච් කරනවා සාමාන්‍යයෙන් ඕනම දෙයක් ගැන. ඉතින් එතකොට තමයි මමත් දැනගත්තේ. ඉතින් ඒක මට හිතෙනවා ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරන්න. ලංකාවේ ඉන්න අයත් මේ ජපනීස් නොට් වීඩ් අහලා නැති, මමත් ඒක ෆස්ට් ටයිම් ඇහුවේ. මම දන්නේ ලංකාවේ ඒක තියෙනවද කියලා මං හිතන්නේ නැහැ. ඉතින් මෙහි අලුතෙන් ඇවිත් ඉන්න වගේම ඇවිත් ඉන්න සමහර අයත් දන්නේ නැතුව ඇති. ඉතින් ඔන්න ඔයගොල්ලන්ටත් දන්නේ නැති දෙයක් මට ෂෙයා කරගන්න හිතුණා. දන්නේ නැතිනම් මං හිතුවා ඒක යූස්ෆුල් වෙයි කියලා මෙහිට ඇවිත් ඉන්න අයට. ඉතින් මේකට ගොඩක් වෙනස් වෙයි මං කිව්වා වගේ අපි දැන් ෆ්ලැට් එකට ගියාම. ඉතින් අපි ගිහින් බලමු මොන වගේ වෙනසක්ද තියෙන්නේ කියලා. මේ අපි දැන් ඉන්න ගෙදරයි ෆ්ලැට් එකේ කොයි වගේ වෙනසක්ද තියෙන්නේ කියලා වේස් මැනේජ්මන්ට් කරනකොට. එහෙනම් ආපහු තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමදාම වගේ පරිස්සමින් ඉන්න. බයි.